හරි දැන් අපි දැන් අපි එනවා විභක්ති විභක්ති නමේ සම්බන්ධව කතා කරන්නේ මේ කිතා වැදගත්ම තැන මේදී විශේෂම කාරණේ තමයි දැන් පෙර ප්‍රථම විභක්තිය කිව්වොත් මේ මේකට අපි කියනවා උක්ත විභක්තිය ප්‍රථම විභක්තිය කියලා කියන්නේ උක්ත හැමතිස්සෙම උක්ත ස්වරූපයෙන් යුක්තයි උදාහරණයක් විදිහට ගත්තොත් මිනිසා කියන පදය මිනිසා කියන පදය බහුවචන වෙන්නේ මිනිස්සු විදියට හරි එතකොට දැන් උදාහරණයක් මේකට මිනිස්සු බලන්න ඒක වචනේ ඔබට හිතා ගන්න පුළුවන් මිනිසා දෙවියා ගායකයා ලේඛකයා මේ ප්‍රථම විභක්ති ඒක වචන හරි අපි හිතමු ලේඛකයා කියලා ගත්තොත් ප්‍රථම විභක්ති ඒක වචන එතකොට මේකේ බලන අග උක්ත ස්වරූපය හැමතිස්සෙම උක්ත උක්ත බහුවචනයක එන්න ඕන ස්වරූපේ තමයි මේකේ ස්වර අවසාන ස්වරය ඕ හු උ ඉ කියන මෙන්න මේ ප්‍රත්‍ය හතරයි ඔන්න බලන්න මේක වර්ණගා ගන්න ආකාරය ඉතා වැදගත් මිනිසා මිනිස්සු මේ බලන්න ටෝන් එක මිනිස්සු අග ටෝන් එක උයන්නේ එතකොට හැමතිස්සෙම මේ ප්‍රත්‍ය හතරෙන් තමයි එන්නේ මිනිසා මිනිස්සු දෙවියා දෙවියෝ තව වචනයක් කියන දෙවියෝ 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 මේ ඕටෝන් ඕ දෙවියෝ දෙවියෝ එතකොට දෙවියෝ කියවම ඕටෝන් එකේ එන්නේ නම් ඕ ස්වරූපේ හැමතිස්සෙම ප්‍රථම විභක්ති උක්තයි උක්තර අනිවාර්යෙන් බහුවචනය එන්නේ මෙන්න මේ ප්‍රත්‍ය හතරේ ඕ හු උ ඉ බලන්න යලිත් මම මේ කාරණේ කියනවා මෙහිදී තියෙන විශේෂ කාරණේ තමයි මොකද්ද දෙවියෝ දෙවියෝ දෙවියා ඒක වචනේ දෙවියෝ ගෝවි ගෝවියා ගෝවිහු ලේඛක ලේඛකයා ලේඛකයෝ පුතා පුත්තු පුත්තු පුතුන් නෙවෙයි අල්ලන්නේ නැහැ ළමයා ළමයි ළමයා ළමයි එහෙනම් මොකද්ද ප්‍රථම විභක්තිය හැමතිස්සෙම උක්තයි එහිදී ඒක වචනය දෙවියා මිනිසා ගායකයා කියලා වුණොත් බහුවචනය දෙවියෝ ගෝවිහු පුත්තු ළමයි මේ විදිහට උක්ත ස්වරූපයෙන් තියෙන්න ඕනේ ප්‍රථම විභක්ති බහුවචනය ඒ වගේම තමයි දෙවැනි විභක්තියට ආවොත් අපි ඒකට කියනවා අපි කර්ම විභක්තිය. එතකොට ප්‍රථම විභක්තිය හැමතිස්සෙම උක්ත ස්වරූපයෙන් යුක්තයි. මිනිසා මිනිස්සු. එතකොට ප්‍රථම විභක්තිය මොකද්ද කාරණේ? ඒක වචනය වගේ බහුවචනය. ඒක වචනේ බහුවචනයේදී මෙන්න මේ ප්‍රත්‍ය හතරෙන් එකක් අනිවාර්යයෙන් ඉන්නේ. එනිදී තියෙන විශේෂ කාරණය තමයි ප්‍රථම විභක්තිය උක්ත නම් කර්ම විභක්තිය අනුක්තයි. මතක තියාගන්න හැමතිස්සෙම ප්‍රථම විභක්තිය උක්තයි මේ දෙක තමයි හරියටම අල්ල ගන්න ඕන. ප්‍රථම විභක්තිය උක්තයි කර්ම විභක්තිය අනුක්තයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මිනිසා කියන වචනය කර්ම විභක්තිය ඒ විදියමයි. හරි. හොඳට මතක තියාගන්න ගායකයා ගායකයෝ. ඊළඟට දෙවෙනි එක තමයි ගායකයා බහුවචනේ මොකද වෙන්න ඕනේ? අගට අල්න යන්නක් එන්න ඕනේ මෙන්න උක්ත විභක්තිය සහ ප්‍රථමාව සහ කර්මය අතර වෙනස බලන්න ඔන්න මෙතන තමයි හරියට තේරුම් ගන්න ඕන දැන මොකද මිනිසා මිනිස්සු ප්‍රථම විභක්තිය ඒක උක්ත නිසා අනුක්ත විභක්තිය කර්ම විභක්තිය බහුවචන වෙනස් වෙනවා මෙතන තමයි වෙනස් වෙන්නේ මේකේ අග ප්‍රත්‍ය තියෙන එක නේද මිනිස්සු කිවත් ඌටෝන් එක තියෙනවා නේද ඒ නිසා එයා ප්‍රථම විභක්ති බහුවචන අගට අල්ලා යන්නක් ආවොත් අනිවාර්යෙන් එයා වැටෙන්නේ කර්ම විභක්ති විදියට අපි ආයෙ බලමු මිනිසා මිනිස්සු ප්‍රථම විභක්තිය මිනිසා මිනිස්සු මේ දෙන්නම එක සමානයි මේක ඔ මිනිසා කිව්වොත් ප්‍රථම විභක්ති එක වචනයකට දාන්නත් පුළුවන් කර්ම විභක්ති එක වචනයකට දාන්නත් පුළුවන් ගායකයා ගායකයෝ ගායකයා ගායකයා
लेखकया लेखकयो लेखकया कर्म विभाग लेखकया लेखकया देन मिथने निहाटती है ने एकिन एकट एकिन एकट मिल में कर्म विभाग के स्वरूप सह सॉरी कर्म विभाग एक वचन सह बहुवचन देखा तो पाने का तुम्हें देखा मैं तो उदाहरण से फिर बाल अन्न में तरी यहाँ का मिनिसा की ये देखा तो विसिन ने का तुनो विसिन की ये ना प्राप्ति है तिगुनो एक वैटे का कर्म विभाग की है मिनिसा की ये देखा विसिन ने का तुनो कर्म मिनिसा है सिन ये ना देखा मिनिसुन मिनिसुन विसिन එහෙනම් කතුරු විභක්තිය කියලා කියන්නේ විසින් කියන ප්‍රත්‍යය එකතු වෙන තැන. එතකොට මිනිසා ඒක වචනේ ඒක විසින් නාවුන විසින් ප්‍රත්‍යක් ආවොත් ඒක කතුරු විභක්තිය. මිනිසා විසින් මිනිසුන් විසින්. ඊළඟට කර්ම විභක්තිය කියන්නේ මේ මිනිසා කියන පදයටම කරණ කොට. මිනිසා කියන එකට කරණ කොට කියන කොටසක් ආවොත් කර්ම විභක්තිය. එහෙනම් මිනිසුන් කියන එකටම कारण कोट ये मगे तो संप्रदान परित्याग है संप्रदान के लिए क्या है परित्याग है ये ना काट हाली देना ना मिनिसा मिनिसा के लिए करते मिनिसा के प्रत्येक ना बना मिनिसा के संप्रदान ये हम बहुत चले मिनिसुन के එහෙනම් කතුරු විභක්තිය මිනිසා විසින් විසින් කියලා එකතු වෙනවා නම් අනිවාර්යෙන් කතුරු විභක්තිය. කර්ම කර්ම කොට කියන කොටසක් එකතු වෙනවා නම් ඒක වචනේ දී සම්භව වචනේ ඒක කර්ම විභක්තිය. තර් ප්‍රත්‍යයනවා නම් සංඝදාන විභක්තිය. ඊළඟට මිනිසා කියන ප්‍රත්‍යයට මිනිසා කියන ප්‍රകൃතිය පදයට ගෙන් කියන පදයක් එකතු වෙනවා. අවදි කියන්නේ වෙනවීම. යමති වෙන වෙනවා. मिनिसा गिर मिनिसुन ले मिते मिनिसा गिर गिर केरे देखो वो बात करो मिनिसा के अंदर गिन 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 ना करो गिन प्राप्त है ना गिन केरे के ने प्राप्त है ना मेकर अवधि भक्ति संबंध संबंध के लिए क्या ना आई थी मिनिसा अवसान प्रत्यवसान आधार आधार विभक्ति मिनिसा मिनिसा के रही मिनिसुन के रही के ना प्रत्यक्ष तीन हो ना ये कहीं तो याद आ रहे हैं हरिमा सर्वाइव में तीन कारण हैं इतनो दर्द बला ना प्रथम आवाय कार्य ही तमाय मूल को देवगर तीन मुकद कारण हैं प्रथम आव मिनिसा मिनिसु में प्रत्यक्ष नहीं कर मिनिसा मिनिसु देवियो देवियो ओटोने का ओ हु उ की प्राप्त तीरों ना मिनि देवियो ओ गोवी हु मिनिसु लामाई मैं प्राप्त हाथरे का तीर ना प्रथम आवे भक्ति बहुवचन है मिनिसा मिनिसु मिनिसा एक वचन देख समान है प्रथम आवे साकार में मैं अवतनिसा मैं अनुतनिसा मिनिसा मिनिसु देविया देवियो कर्म भक्ति है මිනිසා මිනිසුන් දෙවියා දෙවියන් නගට අල්ලන්නක් වෙනවා නම් ඒක කර්ම විභක්තිය. ඊළඟ කතුරු විභක්තිය වෙන මොකද විසින් ප්‍රත්‍යක් වෙනවා නම් ඒක විසින් ප්‍රත්‍යක් වෙනවා නම් ඒක කතුරු විභක්තිය. මිනිසා විසින් මිනිසුන් විසින් දෙවියා විසින් දෙවියන් විසින් කර්ම විභක්තිය මිනිසා කර්ම කොට කියන කාරණය. මිනිසා කර්ම කොට දෙවියන් කර්ම කොට ඒ විදිහ. මිනිසාට සම්ප්‍රදානය මිනිසාට මිනිසාට ප්‍රත්‍ය මිනිසාට මිනිසුන්ට අවදි විභක්තිය මිනිසාගෙන් ගෙන් ගෙන් ප්‍රත්‍ය
මේ අගට මිනිසාගෙන් කියලා එනවා නේද? ගෙන් ප්‍රත්‍ය වෙනවා නේද? අවදිපත් මිනිසාගෙන් මිනිසුන්ගේ අවදි වෙන්නේ. මිනිසාගේ මගේ ගායකයාගේ ගායකයන්ගේ ඒ වගේම ආදර විභක්තිය මිනිසා කෙරෙහි මිනිසුන් කෙරෙහි. ආලපනය කියලා කියන්නේ කතා කරනවා ආමන්ත්‍රණය කරනවා. ආලපන ආමන්ත්‍රණය. ඒ කියන්නේ මිනිස්ස මෙති මිනිසා කියනක මිනිස්සා වෙනවා. ආ ප්‍රත්‍යයයි වෙනවා. මිනිසා මිනිස දෙවියා දෙවිය අපි කෙනෙකුට කතා කරනවා. දෙවිය ගායකය ගායකයා ගායකය ඊළඟට ආලපන විභක්තිය බහුවචනේ මිනිසුන් ඉනි ප්‍රත්‍යයක් වෙනවා. එතකොට මිනිසා මිනිස්සු මිනිසා මිනිස්සු මිනිස මිනිසුන් ගායකයා ගායකයෝ ගායකය ගායකයනි ගායකය බහුවචනේ ආමන්ත්‍රණය කරනවා. එතකොට මේක මතක තියාගන්න මේ විභක්ති සම්බන්ධ කාරණය අපි මේ කතා කරපු කාරණා දෙකම මේ විභක්ති දෙකම කතා කරන්නේ ප්‍රාණ වාචී විභක්ති පිළිබඳව. අපි මේ පිළිබඳව ඊළඟ වීඩියෝයේදී සාකච්ඡා කරමු. එනම් මොකද කාරණේ විභක්ති නමයයි පෙරකම් කතු කර්ණ සබදන් අවදි සබද අදර අලප් ඒවා පෙර මිනිසා මිනිසු මිනිසා මිනිසුන් මිනිසා විසින් මිනිසුන් විසින් මිනිසා කර්ණ කොට මිනිසුන් කර්ණ කොට මිනිසාට මිනිසුන්ට මිනිසාගෙන් මිනිසුන්ගෙන් මිනිසාගේ මිනිසුන්ගේ මිනිසා කෙරෙහි මිනිසුන් කෙරෙහි මිනිස මිනිසුන් මේක තමයි ප්‍රාණවාචී විභක්ති වර්ණ ගැනීමේ ක්‍රමවේදය.